දන්නමනතු ආයේ අවස්ථාවක් වෙනවා මාව කණෙන් ඇදලා යාපනයට විසිකන. මට යාළුවෙක් එක්ක ඕන වෙනවා කාලයක් යාපනයට. නෑ එක්ක ඕන එකන. හැබැයි අපිට එක හම්බ වෙන්න පුළුවන්කමක් තිබුණ නැහැ අයියේ. දැන් අපිට දුරකතන ඇමතුමක් ආව කෙනෙක් ඇවිල්ලා මේ ඉඳ ඉන්නවා කියලා. ඉතින් මගේ ද හරියට බය වුණා. මොකද මං ගැන නෙවෙයි බය තුනේ මාත් එක්ක ගිහපු අනිත් පිරිසත් මන් නිසා කරදරයටපත් වේදෝ කියලා. ආයි දෙමළ දොස්තරලා දකුණ ඉන්නවා, දකුණේ උතුරට යනවා. ඒ යුගයේ ආයි ඇති කරන්න පුළුවන් නම් ඒක තමයි මම කැමතිම දේ. මට හිතෙනවා යාපනයේ තනිකර මම එතනින් මගහැරලා වෙන පැත්තකට හැරෙනකොටම තව කවුරු හරි මාව ඇදලා ගන්නවා යාපනයේ දිහාට. මාව යාපනයේ අහසට තියලා ඇන ගහලා වගේ. එතකොට එතනින් එහාට මගේ ඔළුව හරවන්න බැරි වෙනවා වගේ එකක් තියෙනවා. විවිධ ලේඛන කටයුතුවල නිරත වන ලේඛකයන්, ලේඛිකාවන්, නිර්මාණවේදීන් අපට නිතර නිතර හමු වෙනවා. හැබැයි අපි යම් යම් අවස්ථාවලදී මේ අතරතුරින් සුවිශේෂයන් දකිනවා. මම එහෙම දුටු සුවිශේෂී නිර්මාණවේදිනියක් තමයි අද අපේ කතාබහට එක් වෙන්නේ. ඇය සඳරැසි සුදසිංහ. ඇගේ විශේෂත්වය ඇය වැඩිපුර ප්‍රේම කරන්නේ යාපනයට. ඒ වගේම මම හිතන්නේ ඉන්දියාවටත් මේ ප්‍රේමයේ කොටසක් තියෙන බව මට හැඟිලා තියෙනවා. ඇයි ඔයා මේ යාපනයට එහෙම නැත්නම් ඉන්දියාවට ප්‍රේම කරන්න කල්පනා කළේ? මම අදටත් දන්නේ ඇයි ඒකට විශේෂම හේතුව. හැබැයි මං කැමති ඒ සංස්කෘතික විවිධත්වයට. මම හිතන්නේ මාව අල්ලලා බැඳලා තියන්නේ ඉන්දියාවත් යාපනයත් සතු ඒ සංස්කෘතික හා බහු සංස්කෘතික විවිධත්වය කියලා. දැන් ඔබ මුලින්ම මේ බහු සංස්කෘතික විවිධත්වයක රහ විඳින්න, නැත්නම් ඒ අත්දැකීම් ලබන්න කොහොමද මග පෑදෙන්නේ? කොහොමද ඔබ මේ වැඩේට මුල පිරෙන්නේ? කොතනින්ද මුල පිරෙන්නේ? මුලින්ම යාපනයට නම් කැමති වෙන්නේ මම හතර පන්තියේදී. ඒ කාලේ තිබිච්ච විෂය නිර්දේශය තියෙනවා යාපනයේදී කියලා පාඩම. ඒකේ තියෙනවා මාදවණ්ඩලගේ ගෙදර යනවා ලංකා මේ දකුණෙන් එක පවුලක් ඒගොල්ලෝ ගිහිලා ආණ්ඩි අලින් වලින් වතුර අදින හැටි. එතකොට තවදුරටත් ඔවුන් එකතු වෙලා වඩේ කන හැටි, නල්ලූරු අඳින්න යන කතා වෙන හැටි, යාල් දේවියෙන් යන හැටි කියනවා. ඉතින් ඒ කාලේ වෙද්දි මේ රටේ තිබ්බ වාතාවරණයත් එක්ක මම කවදාවත් හිතුවේ නැහැ යාපනයට අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඒ සියල්ල දකින්න අපි අර මෙරූප වාහිනියෙන් දකින දෙමළ සංස්කෘතික අංග ඔස්සේ විතරයි. හැබැයි මම ඒවට ආදරය කරන්න පටන් ගන්නවා යෑම කෙසේ වෙතත්. ඊට අමතරව මම පුරා විද්‍යාව හදාරන්න පටන් ගැනීමත් එක්ක මම මේවා අර මුලින් සමස්තයක් දකින්න පස්සේව ගැඹුරින් දකින්න ගන්නවා. ඉතින් ඒ ප්‍රේමය එතන දළුලා වැඩෙන්න පටන් ගන්න එතන ඉඳලා. ඇයි ඔබ පුරා විද්‍යාව වගේ විෂයක් තෝරගන්නේ? පුංචි කාලේ ඉඳලා මම කැමැත්තක් තිබුණේ පුරා වස්තු වලට. එතකොට මම දන්නේ නැහැ මට පුරා විද්‍යාව හදාරන්න වෙනවද නැද්ද කියලා. හැබැයි ඓතිහාසික වටපිටාවන්ට ඒ කතාවන් වලට මම මේ ඇදිලා ගිහින් තිබුණා. ඒකේ බලපෑමක් වෙන්නේ නැති පස්සේ මම මගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදිහට මම පුරා විද්‍යාව තෝරගන්නේ. ඔබට අවස්ථාව ලැබෙනවා ඉන්දියාවට ගිහිල්ලත් අධ්‍යාපනය ලබන්න? ඔව් මට හම් වෙනවා ඉන්දියාවට යන්න. එක වතාවක් මට හම් වෙනවා ඔබතුමත් එක්ක ඉන්දියාවට ගිහින් එන්න සාංචි ආශ්‍රිත අපේ හීන පාරාදීසයකට අඩිය තියන්න. දෙවනි වතාවේ මම ඉන්දියාවට යනවා මගේ දෙවනි පශ්චාත් උපාධිය විදිහට මයිසූර් විශ්වවිද්‍යාලයට. ඒ තමයි මගේ දෙවැනි අවස්ථාව. මේ ඉන්දියන් ගමන මම හිතන්නේ මයිසූර් විශ්වවිද්‍යාලයේ ඔබ ගත කරපු කාල පරිච්ඡේදයේ මගේ ජීවිතේට අධ්‍යක්ෂ විශාල ප්‍රමාණයක් ශේෂ කරගන්න අවකාශයක් වෙන්න ඇති. අපිට කියන්න කොහොමද මයිසූර් විශ්වවිද්‍යාලයට යන්න පාර හැදෙන්නේ? ඊට පස්සේ මයිසූර් විශ්වවිද්‍යාලයේදී මොන වගේ අධ්‍යක්ෂ වලට ඔබ මුහුණ දෙන්නේ? මයිසූර් විශ්වවිද්‍යාලය කියන්නේ ඉන්දියාවේ මුලින්ම පටන් ගත්ත විශ්වවිද්‍යාල 6න් එකක්. ඒ වෙද්දි තවුරුදු 100 සම්පූර්ණ කරපු විශ්වවිද්‍යාලයක්. ඒක මහරජාවරුන්ගේ අනුග්‍රහය ඔස්සේ දියුණු වෙච්ච විශ්වවිද්‍යාලයක්. එතකොට මේ මයිසූර් විශ්වවිද්‍යාලය බොහොම මේ
විශාල විශ්වවිද්‍යාලයක්. ඒක යටතේ තියෙනවා කොලෙජ් 50 ගණනක් වගේ. එතකොට අපි හිටියේ ප්‍රධාන විශ්වවිද්‍යාලයේ මනසාගන් ගෝත්‍රිය කියලා එකට කියන්නේ. ඒකේ තමයි කුවෙම්පු ගෞඩා වගේ විශිෂ්ට කවියෝ බිහි වෙච්ච ස්ථානය. ඒ වගේම තව අපි බැඳිච්ච තැනක් තමයි ආර් කේ නාරායන් මල්ගුඩි දවස් රචනා කරපු ඒ රචකයාගේ භූමිය. ඔහු ඉගෙන ගන්නේ ඒ විශ්වවිද්‍යාලය යටතේ තිබිච්ච මහරාජා කොලේජයේ. ඔහුගේ පියාහි ගුරුවරයෙක් විදිහට වැඩ කරලා තිබුණා. ඉතින් ඔහුගේ නමින් මෙම් වෙච්ච කෞතුකාගාරය පහුගේ නිවස පවායේ ආශ්‍රිතව තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ මට ශිෂ්‍යත්වයක් ලැබීමෙන් තමයි මං මයිසූර් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ. හැබැයි මං ජීවිතේ බොහෝ දේවල් එකතු කරගත්ත මේ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලේ. අධ්‍යාපනයට අමතරව අපිට කියන්නේ අත්දැකීම්. මට ඕන වෙනවා ඒ කාලෙදී අපිට මං කරේ ජන සම්නිවේදනයේ පිළිබඳ උපාධියක්. එතකොට අපිට ඒගොල්ලෝ අවස්ථාවක් සලසනවා. අපිට පුළුවන් එක මාසයක් හෝ මාස දෙක තුනක් අරගෙන අපි කැමති ටීවී මේ රූපවාහිනියක හරි ගුවන්විදුලියක හරි පුවත්පතක හරි අර ඉන්ටර්න්ෂිප් එකක් කියලා අපි කියන්නේ මේ එක කාලයක් වැඩ පුහුණුවක් ලබන්න. එතකොට මට හීනයක් තිබුණා හින්දු පත්තරේ පුහුණුවක් ලබන්න ඕනේ කියලා. ඉතින් හැමෝම මට කිව්වා හින්දු පත්තරේට ලෙසින් ගන්නෙ නැහැ කෙනෙක්ව පුහුණුව කරන්න කියලා. හැබැයි මම ඒක හිතුවේ නැහැ. මම පෞද්ගලිකව ලිව්වා මේ කස්තුරි සමාගමට, ඒගොල්ලොගේ පත්තර සමාගමට. ඊට පස්සේ මට කෙනෙක් එවනවා, මේ අපි කියන්නේ විද්‍යුත් තැපැල් හරහා එවනවා. අහවල් දවසේ ගිහිල්ලා ඔබේ මේ මේ බයෝ මේ අපි කියන්නේ ජීවදත්ත පත්‍රිකාවක් බාර දෙන්න. ඊට පස්සේ ඕන් මම තෝරගත්ත කියලා දැනුම් දුන්නා. ඊට පස්සේ මම බැංගලෝරේ තියෙන ඒ හින්දු පුවත්පතේ මට ලැබෙනවා ඉගෙන ගන්න. එතකොට මගේ මට අපි හැමෝටම මඟ පෙන්වන්න කෙනෙක් හම්බ වෙනවනේ. එතකොට මට හම්බ වෙන්නේ කොල්කතාවේ මේ කාන්තාවක්, මාධ්‍යවේදිනිය තමයි මගේ මඟ පෙන්වන්නේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් මම හිතනවා ඒක මගේ ප්‍රධානම ලැබුණු අවස්ථාවක්. නිකන් එක හීනයක් හැබැයි වුණා. ඊට අමතරව මම ඉන්දියාව පුරා ඇවිදින්න පුළුවන් හැම වෙලාවකම ඇවිද්දා. ඒව ගැන ලියන්න ගත්තා. ඔය අපි ඉස්සරහල තිබුණනේ ටච් මහල කියන්නේ මේ අපි මෙහෙන් තමයි කිරිගරුඩ අරගෙන ගියේ කියලා. හැබැයි මම ඒකේ ඇතුලේ ඇවිද ඇවිදේ කෞතුකාගාර ඇතුලේ බලනකොට එක තියෙනවා, නෑ ලංකාවෙන් ඒගොල්ලෝ අරන් ගිහින් තියෙන්නේ ටයිගයි කියන මේ මැණික් වර්ග විතරයි මෙහෙන් කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මට පුළුවන් වුණා තිරුපති, එතකොට ඊට උඩානේ පහලයට යන්න, රාජස්ථාන් වල ඇවිදින්න, මීයෝන්ගේ මීයෝ වැඳුම් පිඳුම් කරන පන්සලක් කෝවිලක් තියෙනවා, ඒ කෝවිලට යන්න, කේරළය පුරා ඇවිදින්න. අපේ සංස්කෘතියයි කේරළයයි කොච්චර සමීපද කියලා බලාගන්න. මං ඒ වගේ බොහෝ අත්දැකීම් විඳෙහිදී මං හිතනවා ඒක මට මගේ ජීවිතේ ලැබෙච්ච විශිෂ්ටම අවස්ථාවක් කියලා. දැන් අපි ඉස්සෙල්ල මේ හින්දු පත්තරෙන් පටන් ගමු. හින්දු පත්තරේ දකුණු ඉන්දියාවේ චෙන්නයි නගරය කේන්ද්ර කරගෙන තමයි මේ පත්තරේ බිහි වෙන්නේ. පත්තරේ විවිධ නගරවල, ඉන්දියාවේ ප්‍රධාන නගරවල ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල තියෙනවා. ඒ නගර මගින් ඒ ප්‍රදේශයන්ට ආවේනික මුද්‍රණනිකුත් වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඉන්දියාවේ මුළු ඉන්දියාව පුරාම පැතිරිච්ච ජනප්‍රිය පත්‍රයක් හින්දු පත්‍රය. දැන් මේ ඔබට බැංගලෝරේ කාර්යාලයේ විතරද අත්දැකීම් ලබන්න පුළුවන් වුණේ, අනෙක් තැන්වලට යන්න අවකාශ සැලසුණා? හින්දු පත්‍රයේදී මට හම්බුනේ බැංගලෝර කාර්යාලයයි. එක වතාවක් මම මයිසූර් කාර්යාලයට ගිහිල්ලා හිටපු ප්‍රධානිය හම්බ වෙලා තමයි මේකට මඟ කොහොමද කියලා අහගත්තේ. ඊට අමතරව මම විජයවාණී, ප්‍රජාවාණී කියන මේ ප්‍රාන්තය ඇතුළ තියෙන විශාල පත්තර කන්තෝරු මුද්‍රණය ගැනීම ඉගෙන ගන්න මම ගියා. දැන් ලංකාවේ පත්තර කලාව නැත්තම් පත්තර කර්මාන්තය සහ හින්දු පත්තරේ අතර ඔබ වෙනසක් දකින්නවද, එහෙම නැත්තම් සාම්‍යක් තියෙනවද? මම ප්‍රධාන විදිහම දැක්කපු දේ තමයි මේ අර ඔවුන්ම දැන් අපි මෙහෙදී ලිපියක් ලිව්වට අපි ලිපියේ පිටුසැකසුම කරන්න තව කෙනෙක් ගාවට යනවා. එහෙදී එහෙම එකක් උනේ නැහැ. සමහරු තමන් මොනවහරි මේ මෘදුකාංගය පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන මෘදුකාංගය හරහා තමන්ම තමන් ලියපු මේ ලිපිය පිටුසැකසුම කරලම තමයි
අදාළ තැනට යොමු කරන්නේ. ඒ වගේ ඔවුන් දවල් දැන් අපි උදේ වැඩට යනවනේ මෙහෙ පත්තරවල වැඩ කරද්දී, හැබැයි ඔවුන් එන්නේ හවස 12ට 2ට. අපිට එන්න කියන්නේ හවස 2ට තමයි අපේ රාජකාරි වෙලාව පටන් ගන්නෙ. එතනින්දා තමයි ඔවුන් වැඩ කරන්න පටන් ගන්නෙ. ඒ වුණාට මම දැකපු දේ තමයි එහි මේ සාමාන්‍ය ශිෂ්‍යෙක් වැඩ කරන තැනක මාධ්‍ය විදින වුණත් ඒගොල්ලෝ ලොකු අවධානයක් තියෙනවා සමාජයෙන්. මම දැක්කා බොහෝ තැන්වලදී ඔවුන් මේ මාධ්‍ය වේදියට ලංකාවට වඩා සැලකිල්ලක් ගරු බොහොමන් දක්වනවා. මොකද මට හුඟක් වෙලාවට මාධ්‍ය වේදියෝ මුණ ගැහුණා මේ මම මේ මයිසූර් විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුවේ තමයි ඉගෙනීම කරේ. එතකොට ඒකට බොහොම පරණ අය එන්න ගත්ත නිතර මේ ප්‍රවීණ අය එන්න ගත්තා. ඒ අයට තිබ්බ සැලකිල්ල මම දැක්කා. දැන් අපි මේ මේ පත්‍රය ඇතුළ ගැන තවත් කතා කරොත්, දැන් අපි ලංකාවේ පත්‍රවල වර්තමානයේ දකින ප්‍රධාන දුර්වලතාවයක් තමයි මේ මොනෝhari මේ වාර්තාකරුවෙක් හෝ වේවා ලේඛකයෙක් හෝ වේවා මොනෝhari ලියනවා. ඒ ලියන දේ කිසිදු සංශෝධනයකින් හොයා බැලීමකින් තොරව පත්‍රවල පළ වෙනවා. එතකොට බලපුවාම දහසක් වැරදි, ඓතිහාසික වැරදි වෙන්න පුළුවන්, ව්‍යාකරණ වැරදි වෙන්න පුළුවන්, තොරතුරු පිළිබඳ වැරදි වෙන්න පුළුවන්. මේ වගේ බොහෝ දේවල් අපි දකිනවා. ඒ වගේම තවත් දෙයක් අපි දකිනවා, පිටස්තර ලේඛකයන් මේ ලියලා දෙන ලිපිවල නිවැරදි ආකාරයට මේ සෝදුපත් නොබැලීමේ දේවල්. දැන් මට මගේ ආසන්න තමයි දෙකීම, මම සාමවාදීන් කියලා ලියු ලිපියක ඒ පත්‍රේ පළ කරලා තිබි සමාජවාදීන් කියලා. එතකොට අහසට පොළොව වගේ මේ අරුත්වල වෙනසක් තියෙනවා. Hindu පත්‍රය ඇතුළේ தත්ත්වය මොකක්ද? ඉන්දියාවේ පත්‍රය ඇතුළේ தත්ත්වය මොකක්ද? ඉන්දියාවේ පත්‍රවල මම දැක්කේ ලේසියෙන් දෙයක් පළ කරගන්න තියෙන අමාරුව. මම හිතන්නේ අර අපි දැක්කේ මේ පුංචිම පුංචි මේ එක කොටසක් පළ වුණොත් ඒක හරි විශේෂයක් විදිහට ළමයි දකිනවා. ඒක සමාජ මාධ්‍යවල කියනවා. එතකොට පන්ති කාමර ඇතුළේ ආ වගේ කරනවා. එතකොට මම දැනගත්තේ ලේසියෙන් දෙයක් පළ කරගන්න අමාරු ඉන්දියාවේ. ඒක මේ ඒ කියන්නේ ඒක ඊතරම් අමාරු කාර්යයක්. ඔය කියන විදිහට ඔය හැමදේම බලලා සොයා බලලා පළ කිරීමේ සැකස්මක් මේ ක්‍රියාපිලිවෙලක් තියෙන නිසා වෙන්න ඕනේ. ඒ තරම් අර පුංචි දෙයක් පළ වුණාම සතුට වැඩි වෙන එක, ලේසියෙන් දෙයක් පළ කරගන්න බෑ කියන එක. හොඳයි. දැන් ඔබ අපි Hindu පත්‍රයෙන් දැන් එළියට යමු. ඔබ කිව්වා ඔබ විවිධ තැන්වල සංචාරය කරා කියලා. දැන් Hindu පත්‍රයේ ඇතුළේ සේවය කරනවටත් වැඩිය සමහර විශ්වවිද්‍යාලය ඇතුළේ ඔබේ ඇසුර ඒ වටපිටාවටත් වැඩිය මේ විවිධ ප්‍රාන්තවල විවිධ තැන්වල සංචාරය කරමින් මේ සංස්කෘතික විවිධත්වය කියන දේ උකහා ගන්න නැත්තම් ඒවා අත්විඳින්න ඔබට අවකාශ සැලසෙන්නේ නැහැ. ඉන්දියාවේ මේ සංස්කෘතික විවිධත්වය ගැන ඔබ දරන මතය මොකක්ද? මම හිතන්නේ රටක් ඇතුලේ ලෝකයක් බලන්න ඕන නම් යන්න ඕනේ ඉන්දියාවට. ඒ තරම් දෙවියෝ, ඒ කියන්නේ දෙවියන් මවන දේශය. මම හිතන්නේ දෙවියන්ගේ දේශය තමයි ඉන්දියාව කියන්නේ. වතුරටත් නමස්කාර කරන, කුලකටත් නමස්කාර කරන, ඒ තරම් ස්වභාව ධර්මයාට වන්දනීය වෙන සංස්කෘතියක් මම හිතන්නේ ලෝකෙ කොහෙවත් ඇති කියලා. මම හිතන්නේ ඒ තමයි ඉන්දියාව. වයි වර්ණ වෙච්ච ඉන්දියාව ලෝකේ. මම දන්නේ මගේ ජීවිත කාලේ කොච්චරක් දීර්ඝ වෙනවද කියලා දන්නේ නැහැ. මට තව භවයන් කීපයක් මම මේ ලෝකෙට මනුස්ස වෙසින්නේ දන්නේ නැහැ. මම කියනවා ඒ හැම භවයක්ම මට ඉන්දියාවේ ගත කරන්න ඕනේ. මැරෙන්න කලින් මට තියෙනවා ලෝකේ අනිත් තැන් වලට යන්න කලින් ඉන්දියාවේ තව ගිහිල්ලා ඇවිදලා එන්න ඕනේ කියන තැන්. ඉන්දියාව තමයි ලෝකේ තියෙන වයි වර්ණම රට. මිනිස්සුන්ට ජීවත් වෙන්න හුස්මක් ගන්න පුළුවන් හොඳම රට. දැන් ඔය ජල වන්දනාව, ගස්කල් වන්දනාව, පරිසර වන්දනාව කියන ඒවා සමහර අය කියන්නේ මේවා මිත්‍යා මත, මේවා බැහැර කරන්න ඕනේ වගේ අදහස් ලංකාව ඇතුළේ තවත් විවිධ රටවලත් අපි දකිනවා. සඳරැසි මේ මතය ගැන මොකක්ද හිතන්නේ? මම හිතනවා මේ ඔය ගස්කල් වන්දනාව ඇතුළේ අපි හිතනවනේ යම් කිසි ප්‍රතිහාරයක් වෙනවා කියලා. මම විශ්වාස කරන එහෙම දේවල් තියෙනවා කියලා. ඒක විශ්වයේ අපිට සාමාන්‍ය විදිහට අපි හැමෝටම ලබා දෙන දෙයක් වෙන්නත් පුළුවන්. සමහරවිට අපි ආගමික විශ්වාසයන් මතින් ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කොයි ආකාරයෙන් වුණත් මට හිතෙනවා මේ විශ්වය අපිට බොහෝ දේවල් තීරණය කරලා තිනවා දෙන්න. එතකොට අපිට සමහරවිට ආරක්ෂාව දෙනවා, සමහරවිට අවස්ථාවන් ලබා දෙනවා, සමහරවිට ඒක ආදරය, කරුණාව, මෛත්‍රිය වගේ හැම පැත්තකින්ම අපිට දේවල් දායාද කරනවා. ඉතින් මම හිතනවා මේ ගස්කල් වන්දනාවෙත් ওই හැම දෙයකම අපේ විශ්වාසයත් එක්ක
බැඳනු යම් කිසි දෙයක් තියෙනවා. ඒක ඔබට මට හරියට හමු වෙලා නොතිබෙන්න පුළුවන්. හැබැයි හමු වෙච්ච මිනිස්සු ඉන්න නිසා මම අදටත් විශ්වාස කරනවා මේ ස්වභාව, මේ ස්වභාව ධර්මය ඇතුළේ තියෙනවා. එහෙම ආශ්චර්යයක්. ඉන්දියාවට ප්‍රේම කරන ඔබ ඊට පස්සේ ඔබේ ප්‍රේමය යාපනයට ආපහු මේ මේ විහිදෙනවා. අර පුංචි කාලේ තිබුණු යාපන ප්‍රේමය ආපහු මෝරලා විත දැවැන්ත විදිහට. ඒ කියන්නේ ඔබ මේ මේ යාපනයේ ඉපදුණු කෙනෙක් තරමටම මේක මේ මේ බරපතල වෙනවා. යාපන ප්‍රේමය කොහොමද ඊට පස්සේ වැඩි දුණුනේ? යාපනය ගැන අපි අර මට යාළු එක්ක ඕන වෙනවා කාලයක් යාපනේ නෑ එක්ක ඕන කරනවා. හැබැයි අපිට එක හම්බ වෙන්න පුළුවන් කමක් තිබුණ නැහැ අයියේ. ඒකට තිබ්බ අපේ රටේ තිබ්බ මේ යුද ගැටුම් ඔය සියල්ල එක්ක. මම බලනවා විශ්වවිද්‍යාලයට ගියාම මට යාළු එක්ක හම්බ වෙවිද කියලා. එතකොට මගේ ජීවිතේ දශක දෙකක් ගෙවිලා අවුරුදු 20 ගානේ මම යන්නේ. හැබැයි එහෙදිත් අපිට එහෙම හම්බ වෙන්න හේතුව අපි වෙනම තමයි විශ්වවිද්‍යාලය ඇතුලේ මේ නවක වදයට ගන්න පවා. එතකොට මම දකිනවා අපි අර පේරාදෙණිය නිවුස් කැන්ටින් එකේ වාඩි වෙලා ඉන්න උදේට රැග් වෙන්න ගිහිල්ලා දෙමළ ළමයි ටික වෙනම මේ බංකු දිගේ ඉන්නවා. සිංගල් ළමයි ටික වෙනම ඉන්නවා. අපිට එතෙන්දි හම්බ වෙන්න වෙන්නේ නැහැ. හැබැයි ওই රාමනාදන් ශාලාවේ මේ මම නයිවාසිකව හිටපු තැන හිටිව සින්දුජා කියලා ගෑන ළමෙක්, ඇය කොහොම හරි වැඩලා තිබුණේ මගේ අල්ලපු කාමරේට සිංහල ගෑන ළමයි දෙන්නෙක් එක්ක. ඉතින් මම අර සිංහල ළමයි බලනකොට සින්දුජාව හම්බ වෙනවා. සින්දුජා කියනවා මේ ඔයා ඇයි නිවාඩුවට ගෙදර යන්නේ නැත්තේ කියලා. ඇහුවා මත් එයා කියන්නේ ඉතින් යන්න විදිහක් නැහැ. කොළඹින් මාමා කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා එනවා මේ. අපිට ඒ කාලෙත් හිතෙන්නේ නැහැ අයියේ, මොකද අද වගේ අන්තර්ජාල පාසු කරන අපිට හොයලා බලන්න දෙයක්, කවුරු හරි කියන විස්තරයක් විතරයි අපිට තිබුණේ වැළඳ ගන්න. ඉතින් ওই වගේ හොයන අතරේ අපිට ඒගොල්ලන්ට කිට්ටු වෙන්න අපිට මතකයේ තිබිලා නැහැ. ඒක කොච්චර භයානකද, ඒගොල්ලෝ කොච්චර අසන තත්ත්වකද හිටියේ කියන්න දන්නේ දැනුයි අපි. ඒ කියන්නේ අපි ඒක අපේ තියෙන දුර්වලකම. ඉතින් ඒ කාලෙත් හරි අපි දෙමළ ළමයි කවුරුත් පුරා විද්‍යාව කරන්න හිටියේ නැහැ. ඒ ළමයිගේ දෙපාර්තමේන්තු වෙනම තිබුණේ. ඉතින් අපිට ඒගොල්ලෝ ඒ වෙලාවෙත් මග හැරුණා. බොහොම හදිසි මගේ යාළුවන්ට ඒගොල්ලෝ එකතු වෙලා හිටියා. ඉතින් ඒක හරි මේ අඩුවක් විදිහට තියෙද්දි එක පාර්ට් අපේ විශ්වවිද්‍යාලයේ මේ පුරා විද්‍යාංශයට එනවා මේ කබිලන් කියලා මූණක්. ඔහු එන්නේ ඔහුගේ පශ්චාත්තුපාදයට. මම හිතන්නේ යාපන විශ්වවිද්‍යාලයෙන් ওই යුද්ධෙන් පස්සේ පළවෙනිට පශ්චාත්තුපාදයට ඇතුළු වෙන්නේ ඔහු ඇවිල්ලා. ඉතින් කබිලන් අය තමයි අපි දකින හොඳම මේ අපි දකින අර පින්තූරේ මේ යාපනේ කිව්වහම. ඉතින් ආසාවක් තියෙනවා යාපනේ යන්නේ. උනට යන්නේ නැහැ අපි ඔහුත් එක්ක ඔන්න යාපන එක ගමනක් යනවා විශ්වවිද්‍යාලය. අපි ඔක්කොම පුරා විද්‍යාව කරන ඒ ගමන් ගිහිල්ලා අපි ඔහුගේ ගෙදර නතර වෙනවා. ආයෙත් දේවල් බලනවා. හැබැයි අර යුද නටබුන් අතර තමයි යන්නේ. අර අපි දකින සාමකාමී මුහුණු බලන්න අපිට බැරි වෙනවා. ඒ මුහුණු වලින් අර ආදරේ කොච්චර අපිට ළඟයිද කියලා දකින්න බැරි වෙනවා. ඒක බොහොම කනස්සලු පරිසරයක් තිබිච්ච කාලයක්නේ. හැබැයි ඒක මගේ හිතේ තිබුණා. පස්සේ මම පුවත්පත් වලට සම්බන්ධ වීමත් එක්ක මට යාපනයට යන්න අවස්ථාව හම්බ වෙනවා. එතන ඉඳලා මම යාපනයට ආපහුවර තිබිච්ච මග හැරිලා තිබිච්ච ආදරේ ආපහු මගේ පප්පු ඇතුළට එනවා. එතන ඉඳන් හොයන්න පටන් ගන්නවා. ඒ ඉන්න අතරදී කීප තමයි මම යාපනයේ මිනිස්සු අඳුරගන්නේ. අර හිතේ යටපත් වෙලා තිබ්බ දුක සංකාවල් අර අපි කියන රික්තක ඔන්න පුරවන්න පටන් ගැනීම තමයි ඔය යාපනයට ලියන්න ගන්න. ඒ ලිවීමත් එක්ක මට හිතෙනවා යාපනයේ තනිකර මම එතනින් මග හැරලා වෙන පැත්තකට හැරෙනකොටම තව කවුරු හරි මාව ඇදලා ගන්නවා යාපනයේ දිහාට. මාව යාපනේ අහසට තියලා ඇන ගහලා වගේ. එතකොට එතනින් එහාට මගේ ඔළුව හරවන්න බැරි වෙනවා වගේ එකක් තියෙනවා. සමහර තැන්වලදී හිතෙනවා මේ මිනිස්සු මට අර ටෙලිපති මට හිතෙන ගැතන යාපනේ ටෙලිපති සම්බන්ධයකින් හම්බ වෙනවා සමහර දේවල් කියලා. මම හිතනකොට ඊළඟ දවසේ මට ඒ කෙනාව ඊට එහා පැත්තේ පාරකින් හම්බ වෙලා තියෙනවා. සමහරවල් මට පුදුම හිතර මම ඒක එක විශ්වයේ සමහර දේවල් අර ස්වභාව ධර්මයෙන් හරි අපි වයෝපු විදිහට හරි කොහෙන් හරි මට ඒගොල්ලෝ හරි මේ ප්‍රාතිහාර්ය යන විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රේමේ දිගටම ගියා. මම හිතන ඒ ප්‍රේමයෙන් දැන් පස්සේ කාලෙකම තේරුම් ගන්න ඉස්සලා තිබ්බ මට ආසාවක් විතරයිනේ අයියේ. හැබැයි පස්සේ මම තේරුම් ගත්තා පුරා විද්‍යාව ගැන ලියන්න කතා කරන්න ඕනි තරම් පුරා විද්‍යාඥයෝ මේ රටේ බිහි වේවි. ඉන්නව බොහෝ දෙනෙක්. හැබැයි මිනිස්සු ගැන කතා කරන්න, මිනිස්සු ගැන ලියන්න, මිනිසුන්ට ආදරේ පෙන්නන්න පුළුවන් විදිහට සරලව දෙයක් අපිට ලෝකෙට ලියලා තියලා මැරෙන්න, ආයි මේ රටේ යුද්ධයක් ඇති නොවෙන්න නම් යුතුයකමක් තියෙනවා කරන්න.
අපේ නිදහස් අධ්‍යාපනයෙන් අපි ගත්ත දේවල් වලට ණය ගෙවන්න තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මට පුළුවන් තරම් කාලයක් පුළුවන් තරම් සරල විදිහට මම ලියනවා. එතකොට තවත් ආයේ කවදාවත් අපේ රට යුද්ධයක් ඇති වෙන්නේ නැති වේවි කියලා. දැන් ඔබ මේ යාපනය සහ යාපන නෑ දෑකම මිත්‍රත්වය සහෘදත්වය ගැන ඔබ සිංහලෙන් ලියන ඒවා යාපනයට කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවද? සමහර වෙලාවල් වලට ඒගොල්ලොම ඒවා පරිවර්තනය කරලා තියෙනවා දෙමළ බසට. ඒගොල්ලෝ කියවනවා. සමහරලාට මම හිතන්නේ ඒගොල්ලෝ Google භාවිතයෙන් උත් එක කියවනවා. ඒ නැත්නම් මම හිතනවා ඔවුන්ගේ සිංහල කතා කරන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා, කියවන පිරිසකුත්. ඔවුන් සමහර දන්නවා මෙහෙම කෙනෙක් ලියනවා කියන එක. ඒ නැත්නම් ඔවුන් කියව නැත්නම් මම හිතනවා අපේ දකුණ ඇගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මේ සරලව ලිවීම තුළින් යම් කිසි ආකල්ප වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. යාපනය ඥාතිත්වයට පත් කර ගැනීමේදී කවුද ඔබට උදව් කරේ? කවුද මඟ පෙන්වුවේ? කොහොමද මේ බන්ධනය වැඩි දියුණු වුණේ? හිතන්නේ මූලිකම හිටිය කබිලන් අයියා පුරාවිද්‍යාව. සමහර වෙලාවට මම පුරාවිද්‍යාව කරාට මම දැනක් හිටියේ නැහැ අපි යාපනය ගැන ඉගෙන ගත්ත පොත්වල කතෘල කවුද කියලා. අහම්බෙන් කාලෙක මට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කියන මගේ ගුරුතුමා, ඔහු කියනවා ඔයා දන්නවද චේරන් කියලා කෙනෙක්, ඉස්සර චේරන්ගේ නංගි මෙන්න මෙහෙම යාපනය ඉඳලා වවුනියාවට එනකම් බයිසිකලයකින් තනියෙන් ඇවිල්ලා තමයි එතනින් ගැලවිලා කොළඹට එන්නේ. ওই දේවල් කියද්දි මම හොයන්න ගන්නවා කවුද මේ චේරන් කියලා. ඔහු හොයලා බැලුවාම ඔහු මට කියනවා ඔහු ඉගෙන ගන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂයයක්. ඒ වුණාට ඔහු චිත්‍ර අඳින කෙනෙක්. බලනකොට ඔහු අපි යාපනය ගැන අපි ලංකාවේ මේ සිංහල දකුණේ පුරාවිද්‍යාව ගැන ගත්තත් අපි ඉගෙන ගන්නවා ප්‍රී හිස්ටරි ඔෆ් සිලෝන් කියලා ආචාර්ය සිරාන් දරණියගලගේ පොතක්. ඒක තමයි අපේ අත්පොත වෙන්නේ ප්‍රාග් ඓතිහාසික ඉතිහාසය ගැන ගනිද්දි. හැබැයි යාපනයක වෙන්නේ ඒර්ලි සෙටල්මන්ට් ඉන් ජැෆ්නා කියන පොතත් එක්ක. ඒක පොන්නම්බලම් රඝුපති කියන ආචාර්යවරයා කරපු කැණීම් ඔස්සේ කරපු ලොකු පොතක්. මේ පොත අපි නිරන්තරයෙන් ඉස්සර ඡායා පිටපත් අරගෙන අපේ පොත්වලට මේ පැවරුම් වලට එකතු කරනවා, ඒව බලනවා. හැබැයි කවදාවත් දැන හිටින ඒවයේ මේ සැලසුම් මැටි මේ වළං කටුවල සැලසුම් මැදපු කෙනා මට හම්බ වෙයි කියලා. එතකොට ඔය චේරන් රුද්‍රමූර්ති මට කියනවා පුතා දන්නවද මම ඇඳපුව තමයි මේ පොතේ තියෙන්නේ. එතන මං මගේ පරණ පැවරුම් ටිකක් එකතු වෙලා තියෙන මං එයාට පොමිත්තුර ගහලා නෝ මේ තියෙන්නේ අපි ඒව අරන් එකතු කරලා අලවපුවා කියලා. ඉතින් ඔහු එවනෝ මට ඔහු අනෙක් කොණ්ඩේ කැණීමේ කරපු මේ කැණීම් කරන වෙලාවේ ගත්ත අර කළු සුදු පින්තූර ඔහුගේ බොහොම තරුණ කාලේ, අඳුර ගන්නත් බැරි කාලේ. ඉතින් ඒ වගේ දේවල් වලින් මං ඒ සම්බන්ධක අධිගේ ගියා. එතකොට මට ඕනෝ කවුද මේ පොන්නම්බලම් රඝුපති කියන කෙනාව හොයන්න. හොයලා බලද්දි ඔහුගේ පින්තූරයක්වත් නැහැ ඡායාරූප අපිට බලා ගන්න මේ අන්තර්ජාලෙවත්. ඔහු ඒ මුකුත් කියන්නේ නැති කෙනෙක්. හැබැයි මට ඔය චේරන් රුද්‍රමූර්ති හරහා ඔහුව සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඔහු ටිකක් කතා කළ බලනකොට ඔහු මයිසූර් විශ්වවිද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය ලබන ලංකාවට එළ තියෙන්නේ. ඉතින් අන්තිර මම ඔහුගේ පොත ගැන කියනකොට ඔහු තව දේවල් කියනවා. ඒව හරි ලස්සනට එක්කෙනාට එක්කෙනා බැඳුණු හරි දම්වැලක් වගේ. මට හිතා ගන්න බෑ විශ්වයේ මේ තරම් මේ කොහොමද එකිනෙකාට මේ ව්‍යාකරණ තාරකා සටහන් නඳින්න කියලා. ඒ ඉතින් ওই විදිහට දිගින් දිගට යනවා. එතකොට මට හම්බ වෙනවා රාජන් හුල්ව මුණ ගැහෙන්න මට ඕන වෙනවා බිඳුනු තල්රුක කියෙව්වට පස්සේ. රාජන් හුල් හම්බ වෙන්න හිතනකොට ඔහුව දන්න කෙනෙක් මාත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ තවත් පශ්චාත් උපාධියකට ගියපු ලාවේ කෙනෙක් හම්බ වෙනවා. මං ඒ යාපනයේ නිසාම මම සටහන් කරගන්න වගේ දුරකතනේ මට ඕන වෙලා මං අහනකොටම රාජන් හුල් කියලා කෙනෙක් දන්නවද කියලා ඇය කියනවා ඔව් ඔව් එයාගේ නෝන අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාලය අධිපතිවරියක් විදිහට ගිය සතියේ මේ විශ්‍රාම ලැබුවා කියලා. ඉතින් ඔහු හම්බෙන්න මට යන්න ලැබෙනවා. ඒ වගේ අර එකකට එකක් සම්බන්ධ වෙච්ච විදිහට මට හැමෝගෙම මේ සම්බන්ධතා වැඩි දියුණු කරගන්න අවස්ථාව ලැබුණා. සඳරසි දැන් මේ යාපන අපි කියමු යාපන ඇසයින්මන්ට් එක නැත්නම් යාපන මෙහෙවුම තව කොච්චර ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙනවද? ඒක කොයිතරම් දුරට පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවද? මම හිතනවා මං සමහරලාට දෙනවා මේ ඒ තමයි මං ගිහින් ආපු අන්තිම යාපන ගමන. ආයි මට තව තියෙනවා වැඩ කරගන්න එන්න කියලා. දන්නෙම නැතුව ආයි අවස්ථාවක් වෙනවා මාව කණෙන් ඇදලා යාපනට විශ් කරනවා.
ගිය මාසෙම එක සිද්ධියක් වෙනවා. ගිය මාසේ වෙද්දි මං ඉන්නවා දැන් මට මෙහෙ වැඩ ටිකක් තියෙනවා කරගන්න ඒව කරන්න ඕනි කියලා. ඉන්නකොට ඔන්න කෙනෙක් කතා කරලා කියනවා චේරන් කෘත්‍රිමූර්ති කවි පොතක් එනවා, ඔයා එන්න සිංහලෙන් කවි දෙකක් කියවන්න යාපනයට කියලා. ඉතින් මට යන්න නිවාඩු ඉල්ලන්න බෑ, ඒත් යන්නත් ඕනේ. ඉතින් මම ගියා. එහෙම වෙලාවට අර බෑ කියන්න බැරි කමට චේරන් මට කොච්චර ෆෝන් එකෙන් උදව් කරලා තිබුණද, අනේ මම යන්න ඕනේ යාට මේ එයා වෙනුවෙන් ඒ වචෙන්ට උදව් කරන්න කියලා. ඉතින් හරි පුදුමයක් තමයි ඒ මම ඒ අමාරුවෙන් ඒ ගමන ගිහිල්ලා එතන කවි දෙක කියවල එන්න හැරෙනකොට එතන හිටිය මහාචාර්යවරේ පේරාදෙනීදල විශ්‍රාම ගිය පොහු තමයි ප්‍රධාන දේශකය වුණේ එතන. ඔහු මට කියනවාගේ නම් මොකද්ද, මං කිව්වා සඳරැසි. ආ ඔයාගේ කවියක් තියෙනවා මේ පොතේ. මං තේරුම් ගත්තේ නැහැ මොකද්ද ඒ කිව්වේ කියලා. මං කිව්වා ආව මං කවි පොතක් කරා කියලා. නෑ නෑ ඔයාගේ නමින් කවියක් තියෙනවා මේ පොතේ. ඒතර මම දන්නේ ඒ පොත දෙමළින් තියෙන්නේ මං ගැන චේරන් රුද්‍රමූර්ති කියන මහා කවිය කවියක් ලියලා පොතේ තිබිලා. සමහර වැඩි මේක හිතා ගන්න බැරි විදිහට දේවල් වෙනවා. ඉතින් තවත් මම ලියනවා, තවත් මිනිස්සු හම්බෙද්දි මට තේරෙනවා මේ මිනිස්සයා ගැන නොලියා මං ඉන්න එක නරකයි. දවසක මේකත් කියවන කෙනෙක් හම්බ වෙයි අපිට. එතකොට ඒගොල්ලොන්ගේ හැඟීම් වෙනස් වෙයි. ඉතින් ඒ නිසා මට තේරෙනවා තව අවස්ථාවල් මාව මග හරින හදන හදනෙහි යාපනය මාව අල්ලල එයාට තියලා තද කරගන්නවා කියලා. ඔබ එක පැත්තකින් ඉන්දියාවේ විවිධ සංස්කෘතීන් අත්විඳින්න අවකාශ සලසා ගත්ත කෙනෙක්. අනික් පැත්තෙන් යාපනය සංස්කෘතිය සමග සම්බන්ධකම් ඇති කරගන්න අවස්ථාව සැලසෙන කෙනෙක්. මේ අපේ යාපනය සංස්කෘතිය සහ ඉන්දියානු සංස්කෘතීන් දිහා එකට තියලා බලද්දි ඔබට මොනවද හිතෙන්නේ? අපි දකුණු කලාපයට ගත්තොත් ඉන්දියාවේ එහෙ දෙමළ සංස්කෘතිය සහ යාපනයේ සංස්කෘතිය ටිකක් සමානයි. හැබැයි අපි උතුරු ඉන්දියාවට යද්දී මේක ටිකක් විතර වෙනස් වෙන්න ගන්නවා. දැන් අපි කර්ණාටකයේදී මිනිස්සුන්ගේ හැසිරීමයි ඔවුන්ගේ උත්සව ලීලාව ටිකක් විතර සමානයි පහත අපි කියන චෙන්නායි ප්‍රදේශයට ඒ ටිකට වෙද්දි. එක කේරළට අද ටිකක් පොඩි ලාංකික ගතියක් එක්ක එහෙ දේවල් තියෙන්නේ. මම හිතන්නේ ඔවුන්ගේ ආහාර රටාවේ ඉඳලා ඇඳුම් පැළඳුම් ජනගායනාවේ ඉඳලා හැම දෙයක්ම එකිනෙකට වෙනස් වෙනවා. හැබැයි සමස්තයක් මේවා කොටස් කොටස් විදිහට මිශ්‍ර වෙච්චා. අපිට එකකින්වත් එකක් අර මේ ගලවලා වෙන් කරන්න බැරි ඒවා. අර යම් යම් විදිහට මේව එකිනෙකට සම්බන්ධයි. සඳරැසිද මේ සියලු අත්දැකීම් විඳින්නේ කාන්තාවක් විදිහට. එතකොට මේ ඉස්සර තිබුණා මේ කියමනක් මේ කාන්තාවකට මේ පෙදුරු තුඩු ඉඳලා දෙවුන්දර තුඩුවට බයක් එකක් නැතුව ඇවිදගෙන යන්න පුළුවන් පසුබිමක් ලාංකේය සමාජයේ තිබුණා කියලා. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන බව අපි දන්නවා. හැබැයි ඔබ තනිවම මේ අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඔබ මේ අත්දැකීම් හොයාගෙන විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මෙතින්දී ඔබ මේ කාන්තාවක් විදිහට ඔබට චකිතයක් බයක් නැත්තම් සැකයක් අවිශ්වාසයක් ඇතිවෙලා නැද්ද? සමහර මුලින් තනියෙන් යන්න පටන් ගත්තහම බය හිතනවා. මත් දැන් එළි වෙනකම් කොහොමද මගේ බෑග්ක පරිස්සම් කරගන්නේ? එතකොට මං කොහොමද තනියෙන් මට රෑට වැසිකිළියට යන්න ඕනොත් මම යන්නේ? හැබැයි ඔය හැම වෙලාවකම මට හිතෙනවා මේ ලෝකේ අර මං කියනවා වගේ මේ විශ්වය ඇතුලේ මම ආරක්ෂා කරපු දේවල් තිබුණා. සමහර දවසන මට කොටුවේදීම හම්බෙනවා මගේ අල්ලපු මේ අසුනේ ඉන්න ගෑනු ළමයාගේ ඔයා දෙක ඉන්නේ කියලා අපි බලන්නත් එයා අමතමයි මගේ අල්ලපු මම වෙන් කරපු අසුනේ ඉන්නේ. එතකොට තවත් සමාදාන මං ළඟ යන කෙනා මගට ගියාම කියන ඔය අහවලාගේ යාළුවා නේද මමත් ඒ විශ්වවිද්‍යාලේ වැඩ කරේ මං දැකලා තියෙනවා ඔයාව කියලා. මට දවස් දෙකක් එහෙම වෙලා තියෙනවා. ඊට අමතරව මට තියෙනවා කවුරු හරි කෙනෙක් හැමතිස්සෙම අපිට පාර කියනවා, හරි අපිව ආරක්ෂා කරනවා. ඒක සමහර ළමයි වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ළමයි ඒක කරනවා. සමහරලාට වයසක අය වෙන්න පුළුවන් එහෙම දේවල් කරනවා. හැබැයි මම මං මෙච්චර යාපනයට ගිහපු වාර ගණන්වල පහුගිය මාසේ මං බයම වුණු සිද්ධියකට මූණ දුන්නා. ඒක තමයි මට ඕන වෙනවා මේ අපි කියන මේ තිලීපන් කියලා
අපි සඳහන් කරන එල්ටීටී සමාජිකයා. ඔහුගේ ගෙදර බලන්න මට ඕනේ නෝ. ඊට කලින් කාලයක් මම ගිහිල්ලා ඔහුගේ අල්ලපු ගෙදර තමයි බලලාවිල්ල තියෙන්නේ ගෙදර කියලා. කවුරුත් විස්තර කියන්නේ බයයි. ඔවුන් හිතනවා මට රහස් පොලිසියෙන් හරි කොහොම හරි කියලා. ඊට පස්සේ මේ පාරත් ඉතින් මම ගියාම මම අර මගේ යාළුවන්ට කරදර කරලා එක්කන් ගියා. එක්කන් ගිහලා ඉතින් මගේ හිස් ඉඩමක් තියෙන මගේ ඉඩමේ තා මොනෝ හරි හොය හොය ඇවිද්දා. නිකන් අර අපි පුරාවස්තු හොයන්න වගේ ගියා. මං හැරිලා බලනකොට සිංහල කතා කරන පිරිමි ළමයෙක් ඉන්නවා. බලනකොට වහනු මිස් මොනවද හොයන්නේ කියලා. මිස්ට මොනවද දැනගන්නුනේ මං කෝ නෑනේ මම මේ නිකන් ආව මෙහෙට කියලා. ඉතින් මම මේ නිකන් ආවා කිව්වට පස්සේ හොයලා බලනකොට ඔහු ඇවිල්ලා ආරක්ෂක අංශවලින්. ඉතින් ඔහුට ප්‍රශ්නයක් ඇයි ආවේ? මිස් දන්නේ නැතුණාට අද තියෙනවා මේ මැරුණු කෙනෙක්ගේ සම්වත්සරය සමරන එක. හැමතැනම අපිට විස්තර ඇවිල්ලා තියෙනවා. ඔයා මෙතෙන්ට ආපු එක මේ දැන් අපිට දුරකථන ඇමතුමක් ආව කෙනෙක් ඇවිල්ලා මේ ඉඩම ඉන්නවා කියලා. ඉතින් මගේ දා හරියට බය වුණා. මොකද මං මට මං ගන්න මේ බයතුනේ මාත් එක්ක ගිහපු අනිත් පිරිසක් මන් නිසා කරදරයට පත් වේදෝ කියලා. ඒක තමයි යාපුනිදි මං මුණ දීපු ලොකුම මේ බය හිතෙන සිදුවීම. ඊට අමතරව මට හැමදාම හම්බුනේ මිනිසුන්ගේ ආදරේ විතරමයි. කිසිම වෙලාවක මට ඒගොල්ලෝ වචනකින්වත් මගේ හිත රිද්දලා නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ඉන්නේ ලංකාවෙන් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ. එහෙමද මගේ යාළුවෙක් ඉන්නවා. ඔහු මට කියනවා ඔයා යාපනේ යනකොට මට එකපාර බය හිතෙනවා. මම කිව්වා ඇයි ඔයා බය හිතන්නේ කියලා. එතකොට කියනවා මේ මට හිතෙනවා එහෙ මිනිස්සු වගේ හිත රිද්දන වචනයක් හරි කිව්වොත් ඒක මට දරා ගන්න අමාරුයි එහෙම කියලා. ඒ කියන්නේ ඔවුන්ට අපව දැනෙන්නේ ඔවුන්ගේ මිනිස්සු විදිහට. ඉතින් මං හිතන්නේ ඔය අහපු ප්‍රශ්න තමයි මේ හිතරි ඔය එක සිද්ධියක් ඇරෙන්න මට කවදාවත් හිතට දිල නැහැ. සඳරසි මේ යාපන එය වෙනුවෙන් යාපනයේ වෙසෙන අපේම සහෝදර සහෝදරියන් නෑදැයින් වෙනුවෙන් මොනවද තව ඉස්සරහට ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවද හිතේ තියෙන්නේ? මට ඕනේ එහෙ මිනිස්සුන්ට දකුණට එක්කන් එන්න. මට පෙන්වන්න ඕනේ මෙහෙ මිනිස්සු කොච්චර බලන්න ආදරෙන් ඉන්නවද කියලා. මම ඒගොල්ලන් නිතරම කියනවා ඒගොල්ලෝ මල් ලියදේවට නෙමෙයි කැමති වෙන්නේ. ඒගොල්ලෝ ඕගොල්ලොන්ට තියෙන ආදරේ නිසා ඒව වැළඳ ගන්න කියලා. ඉතින් ඒගොල්ලොත් එක විශ්වාස කරනවා. මම හිතනවා ඒගොල්ලොන්ට අපිට එක යුගයක් ආවොත් ඉතින් අර දැන් අපි විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය හරහා ඒ දෙගොල්ල දෙපැත්තට යනවා වගේ ආයෙ වතාවක් ඔය මම හිතනවා අයියලා දන්න කාලයක් තියෙන මීට බොහොම දශක දෙක තුනකට කලින් ආයෙ දෙබල දොස්තරලා දකුණ ඉන්නවා දකුණ උතුරට යනවා ඒ යුගය ආයෙත් කරන්න පුළුවන් නම් ඒක තමයි මම කැමතිම දේ. මට ඕනේ ආයෙ කැමැත්තෙන්ම මිනිස්සු අපි යාපනේ හොස්පිටල් එකට වැඩ කරන්න යන්නම් යාපනේ ස්කූලෙකට යන්නම් එහෙ අය කියනවා නම් අපි ගාල්ලට එන්නම් මාතරට එන්නම් අන්නේ යුගයේ ඇති වෙනව බලන්න. මම හිතනවා ඒක කරන්න පුංචි පුංචි කැපකිරීම අපිට කරන්න වෙයි. ඒක තනියෙන් කරන්න බැරි වෙනව නම් අපිට කණ්ඩායම් විදිහට පෙළ ගැහෙන්න වෙයි. මම හිතනවා ඒ වගේ සිතුවිලි තියෙන මිනිස්සු සමහරට එකතු වෙලා මම නැතත් ඒ දේවල් ඉස්සරහට කරගෙන යයි කියලා. මට ඕනේ එහෙම රටක් දකින්න. අපිටත් ඕනේ එහෙම රටක් දකින්න. ඒ සඳරැසි සුදසිංහ.